අද මම ඔයගලට කතා කරන්න යන්නේ ඉතා විශේෂ පාඩමක්. ඒ තමයි මේක වැදගත් වෙන්නේ ගුරුවරුවන අපි සියලු දෙනාට. අපි කටයුතු කරන්නේ සජීවී දරු පිරිසක් ඉදිරියේ. එතකොට ගුරුවරු වෙන්න ඉන්න සහ ගුරුවරු වෙලා ඉන්න අයට මේක ඉතා හොඳ පාඩමක්. ඉතා හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ ඔබ පන්ති කාමරයේදී හැසිරෙන්නේ කොහොමද? පන්ති කාමරයේ තුල කටයුතු කරන්නේ කොහොමද? පන්ති කාමරයේ සිසු දරුවන් ඉදිරියේ ඔබ ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලිය සිදු කරන්නේ කොහොමද? ඔබ කොහොමද මේ සිසු දරුවන් තුල රජ යන ගුරු දරුවෙක් වෙන්නේ? මෙන්න මේ සියලු කර්මවලට පාදක වෙන සියලු කර්ම සාර්ථක කරගන්න පුළුවන් ක්‍රම කීපයක් ඔබට මම අද ඉතා සරලව කතා කරන්න අදහස් කරනවා. මම අද කතා කරන්න යන්නේ එතකොට පාඩම් ආකර්ෂණීය පාඩම් ප්‍රවේශය සහ පාඩම් ප්‍රවේශ වුණාට පස්සේ පන්ති කාමරයේදී සිසු දරුවන් සමග කටයුතු කරද්දී ඔවුන් කැමති කොයි ආකාරයකට ඔවුන් වඩාත් ආකර්ෂණීය වෙන විදිහට පාඩමක් අවසන් කරන්නේ කොහොමද? පාඩ පන්ති කාමරයේ ඔබ ක්‍රියා කරන්නේ කොහොමද කියන කරුණු ටික මම සරලව කතා කරන්න අද උත්සාහ කරනවා. අපි දැන් බලමු ගුරුවරයෙක් කියන්නේ කවුද? ගුරුවරයෙක් කියන්නේ අපි දැවෙමින් අපි දියවෙමින් දරුවාව පෝෂණය කරන චරිතයක් ගුරුවරයෙක් කියන්නේ. ඒක අපි හදපත්ලෙම ඔවුන් වෙනුවෙන් කැපවිය යුතු සේවයක්. ඔවුන් වෙනුවෙන් තමයි අපි කටයුතු කරන්නේ. ගුරු සේවය කියලා කියන්නේ ඒ නිසා. එතකොට ගුරුවරු විදිහට අපි පන්ති කාමරයේ වැඩි වශයෙන් කරන්නේ සාර්ථක ඉගෙනුම් ක්‍රියාවලියකට අත්ලක් දෙන එක. මේ බලන්න මේ ඡායාරූපයේ ඔබට මම විවිධ දේවල් ඔබට කතා කරනවා. මේ ඉන්නේ ගුරුවරයෙක්. ගුරුවරියගේ සාරි පොතේ දරුවන් තිදෙනෙක් ඉන්නවා. ඒ දරුවන් තිදෙනා තුන් ආකාරයක්. එක දරුවෙක් චන්නි. එක දරුවෙක් බොහොම අහිංසකයි. හැංගිලා වගේ ඉන්නවා. එක දරුවෙක් තවත් ක්‍රියාකාරී. එතකොට පන්ති කාමරේ හම් වෙන දරුවෝ විවිධාකාරයි. මේ විවිධාකාර දරුවෝ ඉස්සරහා අපි කොහොමද කටයුතු කරන්නේ? අපි කොහොමද ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලිය සිදු කරන්නේ? දීර්ඝව කටයුතු කරන්නේ. අපි ආදරණීය ගුරුවරියක් විදියට ගුරු දියෙක් විදියට අපි කටයුතු කරනකොට අපි අනුගමනය කළ යුතු දේවල් මොනවද කියලා අද අපි සාකච්ඡා කරමු. ඉගෙනුම කියන්නේ මොකක්ද? ඉගෙනුම කියන්නේ අපි අලුතෙන් දෙයක් දැනගන්න දේ. මේ අලුතෙන් දෙයක් දැනගන්න එක ගුරුවරයා විසින්ම සිද්ධ වෙනවා විතරක් වෙන්නේ නැහැ. අපිට පන්ති කාමරයේ තුල එහෙම නැත්නම් පන්ති කාමරයෙන් පිටතත් අපිට ඉගෙන ගන්න පුළුවන්. මේ ඉගෙන ගැනීම දරුවා සවිඥානිකව සහභාගීත්වයේ ඇතුව ගුරුවරයෙක් ඇතුව ඉගෙන ගන්න පුළුවන්. ගුරුවරයෙක් නැතුවත් ඉගෙන ගන්න පුළුවන්. ඔබ දන්නවා පාසල් නොයන දරුවෝ පාසලකට යාමට නොහැකි දරුවෝ ඉන්නවා. ඒතර මේ දරුවෝ සමහරවිට දෙමාපිය ඇසරින් සමාජය ඇසුරෙන් ඉගෙන ගන්න. ඒතර ගුරුවරයෙකුගේ මඟ පෙන්වීම සහිතවත් ශිෂ්‍යයාට අවශ්‍ය දැනුම ලැබෙනවා. අවශ්‍ය ආකල්ප කුසලතා ඇති වෙනවා. ඒතර පාසල් නොයන දරුවෝ අධ්‍යාපනයේ නොලබන දරුවෝ විදිහට අපි හඳුනන්නේ නැහැ. ඒතර ඉගෙනුමක් කියන්නේ මොකක්ද කියන එක ඔබට නිර්වචනයක් අවශ්‍ය නිසා මේ තිරයේ දිස් වෙනවා. ඒක ඔබ සටහන් කරගන්න. ඒතර අපි අලුතෙන් දෙයක් දැන ගැනීම තමයි ඉගෙනුම කියන්නේ. ඒක දැනුම ආකල්පයක් කුසලතාවක් වෙන්න පුළුවන්. ඉගෙනුම් ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ගුරුවරයා සහ සිසුව අතර. බලන්න ආදරණීය ගුරුවරයෙක් ළඟ ආදරණීය දරුවෙක් හැම වෙලේම ඉන්නවා. අපි බලමු කොහොමද මේ ආදරණීයත්වය ඇති කරගන්නේ කියලා. ඒතර ඉගෙනීම කියන්නේ මොකක්ද? ශිෂ්‍යයාගේ ඉගෙනුම සඳහා පහසුකම් සැපයීම තමයි ඉගෙනීම කියන්නේ. ඇත්තට ඉගෙනුම සඳහා අවශ්‍ය සියලුම සිද්ධි සම්පාදනය කරලා දෙනවා, අදාළ භෞතික පරිසරය හදලා දෙනවා, අවශ්‍ය පහසුකම් සැපයලා දෙනවා, දැනුම නොදන්නා දැනුම සොයා දෙනවා, සොයා ගන්න ආහාරය කියලා දෙනවා. ඊළඟට ඔවුන් ඒ ලබාගත් දැනුම භාවිතා කරන්නේ කොහොමද කියලා දෙනවා. මෙන්න මේක තමයි ඉගෙනීම කියන්නේ. ප්‍රබලම කාරණේ තමයි ඉගෙනීම කියන්නේ ශිෂ්‍යයාගේ ඉගෙනුම සඳහා පහසුකම් සපයා දීම. පහසුකම් සපයන්නේ කෙනෙක් මඟ පෙන්වන්නේ කෙනෙක්. මම කතා කරන්න යන දැන් ඉදිරි මාතෘකාවට ප්‍රවේශයක් විදියට අපි මේක නරඹලා ඉමු. දැන් ඔබ මේ නරඹන ලද චිත්‍රපටි ගීතය හොඳින් නරඹුවා.
एक तारे समीप पर किया हिंदी चित्रपटे गीत है। मैं गीते तुल एक चारित्र गुरुवरया चित्र गुरुवरे नाम ओहो बलन्न आदरणीय पूज्य दारुवन इदिरियट आकर्षणीय विधियट एन विधिय ओहो विविध विनाश विधि है वक्तन दगन ये वगे मोंट गायन विधि पर करमे पंति कामरे दारुवन के कुतूहलय ओब देखा ने ए दारुवन के मुहुन वाला तिमुन विनोद प्रीतिय कुतूहलय ये वगे म गुरुवरयाट दक्वन लद लेंगतुकम ओब दकिने මෙන්න මේ වගේ ලෙන්ගතුකම මේ වගේ දරුවන්ගේ ආදරය ඒ වගේම දරුවන්ගේ ඉගෙනුම සඳහා පෙළඹීම ඇති කරන්න මෙන්න මේ ගුරුවරයාගේ පළමු ප්‍රවේශය ධාන වැදගත් පාඩම් ප්‍රවේශය වගේම පන්ති කාමරයට ගුරුවරයා එන තැන සිට දරුවා ආකර්ෂණය කරගති දරුවා කැමති විය යුතුයි මේ ගුරුවරයා සමග මේ කාලච්ඡේදය ගත කරනවද නැද්ද හොඳින් මම ඉගෙන ගන්නවද නැද්ද ග්‍රහණය කරගන්නවද නැද්ද කියන එක දරුවාගේ පිහිටන්නේ මෙන්න මේ පළමු ආකර්ෂණීය මත ප්‍රවේශය මත ආකර්ෂණීය ස්වභාවය මත අපි බලමු මේ ආකර්ෂණීය ස්වභාවය ඇති කරගන්න මොකද කරන්න ඕනේ කියලා අපි පන්ති කාමරයට යන්න ඕනේ පූර්ව සූදානම්කින් පන්ති කාමරයට විතරක් නෙමෙයි අපි ජීවිතයේ මොන වැඩක් කරන්න ගියත් අපේ පූර්ව සූදානම් ඉතාවදගත් අපි ගමනක් යන්න ගියත් ඇඳුමක් අඳින්න ගියත් ගෙදර වැඩක් කරන්න ගියත් පූර්ව සූදානම් නැතුව කරන දේවල් තරමක් අසාර්ථක වෙනවා කියලා ඔබට තේරෙනවා. ඔබ අත්විඳලා ඇති. මම මේ කතා කරන්නේ සැබෑ තත්වය. ඉතින් බලමු අපි පූර්ව සූදානම කියන්නේ මොකක්ද? එතකොට පෙර සූදානම ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මානසික වශයෙන් සූදානමක් කියන්න ඕනේ. ඒ වගේම ශාරීරික වශයෙන් සූදානමක් තියෙනවා. එතකොට මේ දේ ගුරුවරයා හදාගෙන යන්න ඕනේ පන්ති කාමරේට යද්දී. මානසිකව සතුටෙන් මම මේ දරුවන් වෙනුවෙන් කැපවීමෙන් මේ පාඩම අද කරනවා කියන මානසික හැඟීම ගුරු ශික්ෂණ ලාභී කියලා අපි කියන මේ දරුවන් මේ කරන්නේ ඔවුන් මානසිකව වගේම ශාරීරිකව පූර්ව සූදානමක් වෙනවා ගුරුවරු වෙන්නේ. ඒතර මේ පූර්ව සූදානම ඉතාම වැදගත්. මේ පූර්ව සූදානම ඔවුන් ප්‍රායෝගිකව පන්ති කාමරයේදී භාවිතා කරනවා. පූර්ව සූදානම හින්ද මොකද වෙන්නේ? පූර්ව සූදානම නිසා සාර්ථක ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලියකට ප්‍රවේශ වෙන්න පුළුවන්. එහෙම සාර්ථක වෙනකොට අපි මම දැන් ඔයගලට දාලා දෙනවා මූණක රූපයක්. සිනහමුසු මූණක් ඔබගේ වගේම ගුරු භූමිකාව දරන ඔබගේ වගේම දරුවන් තුළ ඇති වෙනවා. සිනහමුසු මූණ ඒ කියන්නේ ඔබ සතුටේ, දරුවන් සතුටේ මේ පූර්ව සූදානම නිසයි මේක ඇති වෙන්නේ. එහෙනම් අපි සතුටින් ඉගෙන ගන්න මොකද කරන්නේ? ඉතා හොඳ ආකර්ෂණ ප්‍රවේශයක් වැදගත් වෙන්නේ ඇයි? සිසුන්ගේ කුතුහලය වර්ධනය වෙනවා. සිසුන් වෙන වැඩවල ඉන්නවා නම්, වෙන ලෝකවල ඉන්නවා නම්, ඔවුන් ඒ වැඩ නතර කරලා ගුරුවරයා දිහා බලන් ඉන්නවා. මොකද්ද අද ගුරුවරයා කරන්න යන්නේ? අද මොනවද අපිට මේ මැඩම් මේ සර් කරන්න යන්නේ කියලා ඔවුන් දැස් දල්වගෙන බලන් ඉන්නවා. මෙන්න මේ ආකර්ෂණීය බව ඇති කරගන්න, මේ සිසුන්ගේ අවදිමත් බව ඇති කරගන්න ආකර්ෂණීය ප්‍රවේශය වැදගත් වෙනවා. ඉතින් අපි බලමු කොහොමද ඒකත් තව දියුණු කරගන්නේ කියලා. මේ ගණිත ගුරුවරයා ඔහුගේ ගණිතය ඉගැන්වීම සඳහා බෙරයක් අරගෙන ඔහු විවිධ ආකාරයක වයමින් ගායනා කරමින් ඉතාම ආකර්ෂණීය ප්‍රවේශයක් ගණිතය කියන විෂය අමාරුයි කියලා හිතන දරුවන්ට මේ ගණිත ගුරුවරයා එනකොට ඇති වෙන්නේ ඔහුගේ ඉගැන්වීම් ක්‍රමය නිසා, ඉගැන්වීමේ ශිල්ප ක්‍රම නිසා ඉතාම ආසාවක්. දරුවා පන්ති තියාගන්න මේ ගුරුවරයාට හැකියාව ලැබෙනවා. ඒ වගේම දැන් ඒ ගුරුවරයා කරන ලද ප්‍රවේශය මොකක්ද ඇති වෙන්නේ? මානසික ඒකාග්‍රතාවය ගොඩ නැගෙනවා. දරුවා කැමති ඒ ඉගෙනුමට. මේ අද මොනාද කරන්නේ? ඒ විෂය කරුණ ටික මානසික ඒකාග්‍රතාවයකින් රඳවා ගන්න ඔහු උත්සාහ කරනවා. එතකොට මෙන්න මේ ප්‍රවේශයන් නිසා අපිට ලැබෙන දේවල් තියෙනවා. මෙහෙම ආකර්ෂණීය ප්‍රවේශයක් තියෙනකොට පන්ති කාමරයේ සිසුන්ගේ යහපත් හැසිරීම දකින්න පුළුවන්. අපි තුන් පන්තියට යද්දී ඉතාම කෝලහල කෑ ගහන දරුවෝ දඟලන එක ඉරියව්වක ඉඳගෙනවත් නොසිටින දරුවෝ තමයි පන්ති කාමරේ ඉන්නේ. ඔබට අත්දැකීමෙන් ඇති. ඒතර මෙන්න මේ ඉරියව් දක්වන දරුවන් ඉදිරියට ආකර්ෂණීය පාඩම් ප්‍රවේශයක් ගත්තහම ඔවුන්ගේ හැසිරීම යහපත් අත්දැකීමට පත් කරගන්න පුළුවන්. හැසිරීම වර්ධනය යහපත් හැසිරීම වර්ධනයක් ඇති වෙනවා. ඒ වගේම ඉගෙනීම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ඔවුන් ඉබේම පෙළඹෙනවා. අපි දැන් කරගෙන ඉන්න වැඩේ නතර කරලා මේ ගුරුවරයා කියන්නේ යන දේ අපි කරමු. කියන ආකාරයේ
හැඟීමක් ඔවුන් තුළ ඇති වෙනවා. ඒ වගේම ගුරු ගෝල සම්බන්ධය වර්ධනය වෙනවා. ගුරුවරයා සහ ගෝලයා අතර සම්බන්ධය වර්ධනය වෙනවා. ඒ ගුරුවරයා එනකොට හරිම ආසයි. ඒ ගුරුවරයා එනකම් බලන් ඉන්නේ සමහරවල්. ඔබ දන්නව පාසල්වල ඉන්නවා ගුරු තරු සහ කණා මැදිරි ගුරුවරු කියලා. සමහර ගුරුවරු වෙනවට කැමති නැහැ. ඒතකොට ඔබ ගුරු තරුවක් වෙන්න ගුරු ගෝල සම්බන්ධය ඔබව දවටා ගන්න ගෝල පිරිසක් ඇති වෙන ගුරුවරයෙක් වෙන්න ඔබට හැකියාව ලැබෙනවා. ඔබගේ ඉගැන්වීම් ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථකව කරොත් ඒ වගේම ගුරුවරයා කෙරෙහි විශ්වාසය වර්ධනය වෙනවා. මේ ගුරුවරයා හරිම උවමනාවෙන් අපි වෙනුවෙන් තමයි මේවා කරගෙන ඉන්නේ කියන විශ්වාසය ඇති වෙනවා. දරුවෝ ආදරවන්ත වෙනවා. එතකොට ඉගැන්වීම් ඉගැන්වීම් ක්‍රියාවලිය ආරම්භයේ ප්‍රථමයේ හැම පාඩමකටම ප්‍රථමයේ ඔබ දරුවන් සමග මිත්‍රශීලී පරිසරයක් ගොඩනගා ගන්න. මිත්‍රශීලී වෙන්න. දරුවන්ට පෙරවැර වෙන අවස්ථා තියෙනවා ගුරුවරු විදිහට. නමුත් ඔබ ඉතාම මිත්‍රශීලී වෙන්න වෙන්න ඔබට දරුවන් හසුරුවා ගන්න පහසු වෙයි. බලන්න විශේෂයෙන් ප්‍රාථමික පන්තිවලදී 1 වසර සිට 5 වසර 6 වසර වගේ ප්‍රාථමික පන්තිවල ඉගෙනුම කරන ගුරු බවතුන්ට මිත්‍රශීලී භාවය හරිම වැදගත්. ඒ කියන්නේ ඉහළ පන්තිවලට අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ. ඒ මට්ටම අනුව මිත්‍රශීලීත්වය හදා ගන්න ඕනේ. මේ ඔබ බලන මේ ඡායාරූපේ දරුවෝ ගුරුවරයා සමග ඉතා මිත්‍රශීලීව සිනහම සුමෝනින් ඔවුන් හැසිරෙන ආකාරය. එතකොට ඒ ගුරුවරයාව ප්‍රිය කරන්න කරන්න ඒ ගුරුවරයා උගන්වන දේ ඔවුන් ප්‍රියතාවයෙන් වැළඳ ගන්නවා. මේ විදිහේ ඉගෙනුමක් සිදු කරන්න කලින් දරුවන් තුළ තිබෙන මානසික සහ ශාරීරික සූදානම මොකක්ද කියලා හොයලා බලන්න. අපි හිතන්න පුළුවන් සමහරවිට අද දරුවෝ ඉගෙන ගන්න මානසික වශයෙන් සූදානම් නැහැ. ඔවුන්ගේ ඒ දිනයේ තත්ත්වය ඔවුන්ට මොකක්hari ගැටලුවක් තියෙනවද? මේවා පවා ඔබ හොයලා බලන්න ඕනේ. ඔවුන් සමග සාකච්ඡා මාර්ගයෙන් මේ ක්‍රියාවලිය ඉටු වෙන්න ඕනේ. ඒක ඇත්තටම කිව්වොත් සජීවී කටයුත්තක් නිසා ඔවුන් සමග ගනුදෙනුවක් තියෙනවා. ඔවුන් අපිව වැළඳගන්නේ නැත්නම් අපේ කාර්යයේ ඇති ප්‍රතිඵලයක් නෑ. එතකොට ඔබ පාඩම් ප්‍රවේශය ගන්න කොට හිතන්න ඕනේ පන්ති කාමරයට යනකොට ඔබ හිතන්න ඕනේ ඔබ යන්නේ කොයි කාලච්ඡේදයේද කියලා. අපි හිතමු උදෑසන පළමු කාලච්ඡේදයේ යන ගුරුබවතුන්ට යම් තරමක පහසුවක් තියෙනවා. මොකද උදේම ළමයි හරිම පෙෂ්පිට තමයි ඉන්නේ. ඔවුන් හරිම ප්‍රසන්නයි. ඔව් ගෙදරින් ඇවිල්ලා වෙහෙස මහන්සිය අඩුයි. ඔවුන් කැමති. ඒ වෙලාවේ කාලගුණය හොඳයි. අතර පළවෙනි කාලච්ඡේදයේදී ගණන් පහසුයි කියලා සමහර ගුරුබවතුන් කියනවා. ඔබ හිතන්න ඔබට ලැබෙනවා විවේක කාලයෙන් පස්සේ කාලච්ඡේදය. අතර මෙන්න මේ කාලච්ඡේද දෙක තුල උගන්වද්දී ඔබට යම් වෙහෙසක් දැනෙනවා. මොකද දරුවෝ විවේක කාලයේ ක්‍රීඩා පිටිවලට ගිහිල්ලා පන්ති නාමරෙන් එළියට ගිහිල්ලා කෑම කාලා ඔවුන් මහන්සි වෙලා එහෙට මෙහෙට දුවලා තාම ඔවුන් කැමති ක්‍රීඩා කරනවා. ඒ වගේම හොඳට කෑම කාලා නම් ඉන්නේ හොඳ බුද්ධිමත් පුතේ නෝන්. එතකොට මෙන්න මේ தත්ත්වය තුල ඔබ කොහොමද ඔබගේ කාර්ය සාර්ථකව කරන්නේ? මේ කටයුතු සාර්ථක කරන්න නම් ඔබ කාලච්ඡේදයෙන් කාලච්ඡේදයට ඔබ තේරුම් ගන්න ඕනේ මේ වෙලාවේ මම කොහොමද ප්‍රවේශ වෙන්නේ. අන්තිම කාලච්ඡේදය කියන්නේ 8 වෙනි කාලච්ඡේදය ඔබට ලැබුණොත් එහෙනම් නැත්නම් 7 ඔය වගේ අන්තිමට යන්න ටිකක් අපහසුයි. ඉස්කෝලේ දැන් ඔන්න ගෙදර යන්න බලන් ඉන්නේ 8 වෙනි කාලච්ඡේදය. ළමයි ඉගෙන ගැනීම සූදානම් නැහැ. දැන් ඔබ මොකද කරන්නේ? ගිය ගමන් පාඩම් පටන් ගත්තොත් ඔබට ඒ දේ කරගන්න බැහැ. මම හිතනවා මේ වගේ වෙලාවට මම සරල එක උදාහරණයක් කියන්නේ මේකම කරන්න කියලා නෙමෙයි. දැන් සාමාන්‍ය වශයෙන් කුංචි පන්ති වල හෝ ඕනෑම පන්තියක කැමති ළමයි විනෝදයට ක්‍රීඩාවට ඔබට පුළුවන් පාඩමෙන් පිට වෙන්න පුළුවන් ඒ දේ. කුංචි ක්‍රීඩාවක් විනාඩියක දෙකක පොඩි ක්‍රීඩාවක් කරලා ඒක අපතේයමක් නෙමෙයි. ඔබගේ අර විනාඩි 40න් විනාඩි 35ක්ම ඔබට ඉතාම ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඔබ පළවෙනි විනාඩි දෙක තුල ළමයිව මානසික ඒකාග්‍රතාවයට ගත්තොත් ඔබ හිතන්න අපි හිතමු ඉන්ටර්නල් එකෙන් පස්සේ හරි අන්තිම පීඩියට හරි හම්බෙනවනම් තාම කලබලකාරී ඔවුන්ව ඒකාග්‍රතාවයට ගන්න ඔබට පුළුවන් සයිමන් සේස් කියන ක්‍රීඩාව. එහෙම නැත්නම් ලොකුමාලු පොඩිමාලු ලොකුමාලු පොඩිමාලු මේ වගේ පුංචි රංග ක්‍රීඩා තියෙනවා. මෙන්න මේ රංග ක්‍රීඩාව එහෙම නැත්නම් පුංචි ගීතයක් ගයලා ඔබට පාඩමට ළමයි ප්‍රවේශ කරගන්න සංසුන් කරගන්න පුළුවන්. එතකොට කාලච්ඡේදය ගැන හිතන්න ඕනේ. ඉගැන්වීම විනෝදජනක වෙන්න ඕනේ. ඒ කියන්නේ හැම වෙලේම ක්‍රීඩා පිටියේ මම මේ ඡායාරූපයක් දැම්ම පළියට
ක්‍රීඩා පිටියේ හැම වෙලේම යන්න ඕන කියලා නෙමෙයි මම කියන්නේ. විනෝද ජනක වෙන්න ඕන පන්ති කාමරයේ දිගටම ඒකාකාරී ඉගැන්වීම් රටාවක් ගියොත් ළමයින්ට ඒක එපා වෙනවා. පාඩම ආරම්භයේදී හෝ පාඩම මැදදී හෝ අගදී මෙන්න මේ විනෝද ජනකතාවය ඇති කරගන්න පුළුවන්. විශේෂයෙන් පාඩම ආරම්භයේ ප්‍රවේශයේදී විනෝද ජනක වුණ තරමට ඔබ සාර්ථකයි. ඔබට පහසුවෙන් ඔබේ විනාඩි 40 දරුවන් වෙත ලබා දෙන්න පුළුවන්. ඒ විනාඩි 40 තුළ ඔබ අපේක්ෂා කරගෙන යන දේ දරුවන්ට ලබා දෙන්න පුළුවන් මේ පළමු විනෝද ජනක වීම තුළින්. ඒ වගේම සිසුන්ගේ අවශ්‍යතා මත ඔවුන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ශිල්ප ක්‍රම සකස ගන්නවා. සිසුන්ගේ අවශ්‍යතා මත සමහර සිසුන්ට අවශ්‍ය වෙන්න පුළුවන් ක්‍රියාකාරී වෙන්න. සමහර සිසුන්ට ඉඳගෙන ඉන්න ඕන වෙන්න පුළුවන්. එතන ඒ කාලච්ඡේද යනවා තමයි සමහර ලාට මේ දේ තීරණය වෙන්නේ. උදෑසන කාලච්ඡේදවල සමහර ලාට හොඳට ඉඳගෙන අසුන්ගත ඉගැන්වීමක් කරන්න පුළුවන්. සිසුන්ගේ අවශ්‍යතා හැම වෙලේම හඳුනා ගන්න. ඔබ යන පන්ති කාමරයෙන් පන්ති කාමරයට. පන්ති කාමරයේ තුල සිසුන් විවිධාකාර. එතකොට වැඩි වශයෙන් ඉන්න සිසුන් නනුව ඔබ ඒ සිසුන් කොයි ආකාරයේද කියලා හඳුනාගෙන ඔවුන්ගේ අවශ්‍යතා අනුව ඉගෙනුම් ඉගැන්වීම් ශිල්ප ක්‍රම සකස් කර ගන්න ඕන. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුල මොනවාද නිර්මාණශීලී ප්‍රවේශයන්? ඒ නිර්මාණශීලී ප්‍රවේශයන් ඉතාම වැදගත්. ඒක ගුරුවරයාගෙන් ගුරුවරයාට වෙනස් වෙන්න පුළුවන් දරුවනි. එතකොට මෙන්න මේ වෙනස් වීම ඔබයි හදාගන්න. ඔබට ආවේනික වුණාට කමක් නැහැ. හැබැයි ඔබ නිර්මාණශීලීව සිසුන් ආකර්ෂණය කරගන්න හැකියාව තියෙනවා. නමුත් අපි දැනට දන්න සම්මතයේ පවතින නිර්මාණශීලී ප්‍රවේශයන් කීපයක් තියෙනවා. ඒ ටික මම ඔබට හඳුන්වලා දෙන්නම්. හැම වෙලාවෙම ඔබ නාව්‍ය වෙන්න ඕනේ. කියන්නේ අලුත් වෙන්න ඕනේ. කොහොමද කරන්නේ කියන එක. නාව්‍ය විදිහට කරනවා කියන්නේ තව කෙනෙක් කරපු එක කොපි කරන එක නෙමෙයි. අද කරපු එකම හෙටත් කරනවා කියන එක නෙමෙයි. නාව්‍ය වෙනවා කියන්නේ දවසින් දවස ඔබට පුළුවන් අලුත් දේවල් හොයාගන්න. නාට්‍ය භාවිතා කරන්න බැරි කමක් නැහැ. ගණිත විෂය තුලදීත් ඔබට නාට්‍යානුසාරී සංකල්ප දාගන්න පුළුවන්. ඒතර විෂයට ගැළපෙන විදිහට ඒක ඔබ හදාගන්න ඕන. ඒ වගේම වයස් මට්ටම ඉතාම වැදගත්. විතමු එක වසරේ සිට පහ වසර දක්වා ගුරුවරු ගනුදෙනු කරන ආකාරයට නෙමෙයි වැඩිහිටි පන්තිවල දරුවොත් එක්ක ගුරුවරු ගනුදෙනු කරන්න ඕන. ඒ වගේම පාඩ ප්‍රවේශය ඉතාම කෙටි වෙන්න ඕනේ. කෙටි කාලයකදී මේක සිද්ධ වෙන්න ඕනේ. කියන්නේ විනාඩි 10ක් 15ක් පාඩ ප්‍රවේශයට ගත්තොත් ඔබට පාඩමේ අන්තර්ගතය පාඩමේ සියලු දේ දෙන්න විනාඩි ගන්න මදි වෙනවා. ඔබගේ කාල කළමනාකරණය නැති වෙනවා ඒතර. ඒ නිසා ඔබ පාඩම් ප්‍රවේශයේදී හැම වෙලේම විනාඩි 5ට අඩු ප්‍රවේශයක් ගන්නවා. ඒ විනාඩි 5 තුළ ඔබට හැකියාව තිබෙන්න ඕනේ දරුවන්ව ඒකාග්‍රතාවයට ගන්න. ඒ වගේම මේ පාඩත ගැළපෙමින් ඒක අර්ථවත්භාවය ඇති කරගන්න පුළුවන්. විනෝදයක් වෙනුනොත් දැන් දරුවන්ට පුළුවන් ඒවා ඉතාම සරලව ඔබට ආරම්භ කරන්න පුළුවන්. ඔබගේ අනන්‍යතාවය තියාගෙන ඔබගේ නිර්මාණශීලීත්වය තියාගෙන ඔබට මේවා ආරම්භ කරන්න පුළුවන්. ඔබ අදක්ෂ නැහැ. ඔබ තුල ඉන්නව සැඟවුණු නිර්මාණකරුවෙක්. ඒ නිර්මාණකරුවව එළියට ගන්න. හැමදාම ඔබ ඊතරදි හිතන්න හෙට දිනේ පාඩම් වලදී මම මොනවද කරන්නේ කියනක ඔබ හිතලා කටයුතු කරොත් දරුවෝ ඉදිරියේ ඔබ සාර්ථක ගුරු බවෙක් වෙනවා. විවිධ ප්‍රවේශන ක්‍රම දේශන ක්‍රමය කියන්නේ සාමාන්‍ය මන් දැන් මේ කරන්නේ දේශනය. දේශන ක්‍රමය ලාදරුව අහගෙන ඉන්නවා අපි දේශනයක් කරනවා. ඒ වගේම ප්‍රදර්ශන ක්‍රමය යම් කිසි දෙයක් පෙන්නලා ප්‍රදර්ශනය කරලා ඒකෙන් ප්‍රශ්න අහලා ප්‍රදර්ශන ක්‍රමයෙන් අපිට පුළුවන් ආවා අපි චිත්‍රයක් පන්ති කාමරේ පෙන්නලා අහන්න පුළුවන් මේ මොකද්ද. ඒ වගේ ඒ පිළිතුරු අනුව පාඩම ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම කණ්ඩායම් ක්‍රමය දරුව කණ්ඩායම් කරලා යම් කිසි ක්‍රියාකාරකම් දීලා ඒ කණ්ඩායම් ක්‍රමයේ මගින් පාඩම් ප්‍රවේශ වෙන්න පුළුවන්. ඊළඟ අනුකරණය ගුරුවරයා යම් යම් චරිත යම් යම් සත්තු රූප සත් යම් යම් සතුන්ගේ ක්‍රියා අනුකරණය කරලා පෙන්නන ප්‍රනාට්‍යමය සිද්ධි අනුකරණය කරලා පෙන්නන්න පුළුවන්. ඒ වගේම කැටපත් ක්‍රමය අභ්‍යාස ක්‍රමය විවිධ අභ්‍යාස දීලා පන්තියට ගිය ගමන්ම සමහරක් අභ්‍යාසයක් දෙන්න පුළුවන්. මේ අභ්‍යාස ක්‍රමය මගින් ප්‍රවේශයක් ගන්න පුළුවන්. අභ්‍යාසයක් දීලා ඒ අභ්‍යාසය ඉක්මනින් කරන දරුවව අගයන්න පුළුවන්. මේ අගයීම තුළින් දරුවෝ හරිම කැමති ඉදිරියට එන්න ඉදිරිපත් වෙන්න. ඒ වගේම ගායනා කරන්න පුළුවන්.
ගුරුවරයාට ගායනයක් ගයාගෙන එන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවලා වුණා ගායනයක් ගයන්න පුළුවන්. මේ ආකාරයෙන් පාඩම් ප්‍රවේශ වෙන්න පුළුවන්. අභ්‍යාස ක්‍රමය කියන්නේ දරුවොන්ට මේ යම්කිසි අභ්‍යාසයන් දීලා අද දිනේ පාඩම සාර්ථක කරගන්න පුළුවන්. එතකොට මේ අභ්‍යාසවලදී දරුවෝ ස්වයංව ඉගෙන ගන්නවා තමන් කොහොමද ඒ කටයුත්ත කරන්න කියලා. කණ්ඩායම් ක්‍රමය මගින් ඉතාම වැදගත් සාර්ථක ඉගෙනුම් ක්‍රම කරගන්න පුළුවන්. කියන්නේ දරුවන්ටම කණ්ඩායම් වෙන්න දීලා ඔවුන්ට සාකච්ඡා කරන්න දීලා යම්කිසි නිර්මාණශීලී දේවල් ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේ මේ කණ්ඩායම් ක්‍රමය තුළ ඔවුන් බොහෝ දේ ඉගෙන ගන්නවා. නායකත්වය, මෙහෙයවීම, පාලනය, මේ වගේ දේ ක්‍රියාත්මක කිරීම වගේ සියලු දේවල් මේ කණ්ඩායම් ක්‍රමය තුළින් ඉගෙන ගන්නවා. ඒ වගේ ප්‍රාංගණය බලන්න මේ ගුරුවරිය කුඩා දරුවන් ඉදිරියේ කිසිම පැකිලීමකින් තොරව රඟ දක්වන ආකාරය. ඇය නර්තනයේ යෙදෙමින් අර දරුවන් සතුටු කරන්න, දරුවන්ට අවශ්‍ය ඉගෙනුම කරන්න ඇය මෙහෙම හසි වෙනවා. ඒ වගේම නර්තනය මගින් නටලා පෙන්වන්න පුළුවන්. වාදනය කරලා පෙන්වන්න පුළුවන්. මම ඔබට කලින් ඡායාරූපයක් පෙන්වුවා. අර ගණිත ගුරුවරයා වාදනය කරමින් ගයමින් තමයි ඒක කරේ. භූමිකා රංගනය කියන්නේ අපි චරිතයක් රඟ දක්වලා. අපි හිතමු මම දැන් ආච්චි කෙනෙක්ගේ චරිතයක් රඟ දක්වලා පෙන්වලා මේ ආච්චි කොයි වගේද ඔය වගේ විවිධ ඒ භූමිකා රංගනය තුලින් ප්‍රශ්න අසමින් පාඩමට පිවිසෙන්න පුළුවන්. ඒ වගේම අවස්ථා රංගනය කරන්න පුළුවන්. හන්තියේ ඉන්න දරුවන්ටම යම්කිසි අවස්ථා ලබා දීලා රංගනය කරන්න දීලා ඒ අවස්ථා රංගනය තුළින් පාඩම ප්‍රවේශ වෙන්න පුළුවන්. පාඩම ක්‍රියාත්මක කරද්දිත් මේවා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම රංග ක්‍රීඩා. මම ඔබට අර කලින් කිව්වා පන්ති කාමරේ කාලච්ඡේදය මොකද්ද කියලා හිතලා ඒ කාලච්ඡේදය තුළ දරුවෝ සංගමය ඇති කරගන්න ඔබට රංග ක්‍රීඩා පාවිච්චි කරන්න පුළුවන්. පාඩම ඉගැන්වීම තුළ රංග ක්‍රීඩා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම නාට්‍යානුසාරිකම මේක හැම පාඩමකටම ඔබට යොදා ගන්නවා. සිංහල, ගණිත, බුද්ධ ආගම අවශ්‍ය ඕනෑම පාඩමකට නාට්‍යානුසාරිකම ඔබට පාවිච්චි කරන්න පුළුවන්. මේ ප්‍රවේශන ක්‍රම, මේ ඉගෙනුම් ක්‍රම පාවිච්චි කරපුවාම සාර්ථකව දරුවා ආකර්ෂණය කර ගන්න පුළුවන් මේ විනාඩි 40 තුන. එතකොට ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලිය අතරදී යහපත් ගුරුවරයෙක් නම් මොකද කරන්න ඕනේ? ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අතරේ ගේ කියන්නේ විනාඩි 40 තුලදී අපි ලොකු රාජකාරියක් කරනවා. දරුවා රැඳෙන්නේ අපි මත. දරුවා අපිට කැමති නැත්නම්, පන්ති ගාමරේ ගුරුවරයාට කැමති නැත්නම් ඒ විෂයයට කැමති නැති වෙනවා. ඒ නිසා ඔබ කොහොමද ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුලදී ක්‍රියා කළ යුත්තේ? පන්ති ගාමරේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු කරද්දී හැම වෙලාවෙම ඔබගේ භාෂාව වැදගත්. අපි හැම වෙලේම ධනාත්මකව කතා කරන්න ඕනේ. ධනාත්මක භාෂාව පාවිච්චි කරන්න ඕනේ. කොයි වෙලාවකත් අපි දරුවන්ට කියන්න හොඳ නැහැ. ඔයාට ඕක බෑ. ඔයා නම් හොඳ නැහැ. මේ වගේ අර ඔවුන්ව අපහසයි පද. ඔවුන්ව ඇදගමන භාෂාව පාවිච්චි කරන්නේ නැහැ කොයි වෙලාවකත්. දරුවෝ ඉන්නවා විවිධ මට්ටම්වල. ඒ විවිධ මට්ටම් පොඩට ගැනීම විවිධ මට්ටම් සම මට්ටමකට හෝ ඔවුන් ඉන්න තත්ත්වයේ සිට තරමක් හෝ උඩට ගැනීමේ වගකීම තියෙන්නේ ගුරුවරයා මත. ඒ නිසා ගුරුවරයා හැම වෙලේම ධනාත්මක භාෂාවක් කතා කරන්න ඕනේ. ඒ වගේම සහභාගීත්වයට අවස්ථාව දෙන්න. බලන්න මේ ඔබට මම පෙන්නන්නේ සංගීත පන්ති කාමරයක්. අනිත් පන්ති කාමරවල ඔබ ඒකාධිකාරයක් පතුරවා ගනිමින් ඔබ දේශනයක් කරන්න එපා. ඔබ හැම වෙලේම සහභාගීත්වයට අවස්ථාව දෙන්න. දරුවෝ කැමති නැගිටලා එන්න. බෝඩ් එකේ ලියන්න දරුවෝ කැමති. දරුවෝ කැමති සින්දු කියන්න. දරුවෝ කැමති නැගිටලා ප්‍රශ්නවලට උත්තර දෙන්න. ඒක දරුවන්ට සහභාගී වෙන්න දෙන්න ඔබගේ කටයුත්ත තුළ. ඒ වගේම හැම කෙනෙකුටම නායකත්ව භූමිකාවක් දෙන්න පුළුවන්. මේ බලන්න මේකෙදි ඔබට මම පෙන්නන්නේ දරුවා ලස්සනට ගිහිල්ලා බෝඩ් එකේ ලියනවා. ගුරුවරු බලන් ඉන්නවා. එතකොට ඒ දරුවාට ඉබේම ඇති වෙනවා මම දැන් නායකෙක්. මම පන්තියේ දැන් මම මේ උගන්වනවා මගේ අනිත් යාළුවන්ට. ඔහුට හෝ ඇයට ආත්මාභිමානයක් ඇති වෙනවා. එතකොට හැම කෙනෙක්ටම නායකත්ව භූමිකාවක් දෙන්න පුළුවන්. ඔබ මාරුවෙන් මාරුවට විවිධ ක්‍රියාකාරකම් වලදී එකම දරුවාව තෝරාගෙන අපි කියන්නේ ෆේවරේෂන් කරනවා කියලා ඒ වගේ හැකියින් නැතුව හැම කෙනෙක්ටම ඔබට හැකි පරිදි නායකත්ව භූමිකාවක් ලබා දෙන්න ඕන. ඒ වගේම සිසුන්ට හිතන්න වෙලාව දුන්නාම ඔවුන්ගේ අදහස් හෙළි කරගන්න පුළුවන්. අපි දැන් මොකක් හරි අහපු ගමන් අපිට උත්තරේ ලැබෙන්නේ නැහැ. ඔවුන්ට හිතන්න දෙන්න. ඔවුන්ගේ මනස වැඩ කරවන්න ඒකට ඔබ වැඩ දෙන්න ඕනේ.
එතකොට සිසුන් නිර්මාණශීලී වෙනවා ඉබේටම. සිසුන්ට හිතන්න වෙලාව දෙන්න ඕනේ හැම වෙලේම. එහෙනම් හිතන්න වෙලාව දුන්නාම ඔවුන්ගේ අදහස් හෙළි කරගන්න පුළුවන්. අපි හිතන්න වෙලාව දෙන්නේ, ක්‍රියාත්මක කරන්න වෙලාව දෙන්නේ. අපි මොකද කරන්නේ? සිසුන්ගේ මනස අප්‍රිය කරනවා. එතකොට අපි හොඳ ගුරු භවතෙක් නම් අපි හැම වෙලේම සිසුන්ට හිතන්න දීලා ක්‍රියාත්මක වෙන්න දීලා ඔවුන්ගේ දේවල් අගයමින් ඔවුන්ව අගය කරමින් ඔවුන්ගේ ජයග්‍රහණ සමරමින් ඔවුන්ට අවශ්‍යතාවය සලසලා දෙන්න ඕනි ඉගෙනුමක්. ඒ වගේම සිසුන්ට කියන්න ඕනේ ඔබ ගුරුවරයා විදිහට ඔබේ අවශ්‍යතාවය ප්‍රකාශ කරන්න. අපි කියමු හිතමු මට අද අවශ්‍ය පාඩම අපි දුමු විස්මුණක් හදන්න. ඒ විස්මුණ හදන එක අපි කියනවා ඔබ පුතේ මේ පීරියඩ් එක තුලදී විස්මුණක් හදලා ඒක පාඩ කරලා අවසන් කරන්න ඕනේ. මේ ආකාරයට ඔබට පුළුවන් පන්ති කාමරේ පාඩම ඉදිරිපත් කරගෙන යන්න. පන්ති කාමරේ උගන්වද්දී සිසුන්ට ඕනෑම දෙයක් අහන්න ශක්තිය බලය දෙන්න ඕනේ. ශක්තිය බල ගන්නවන්න ඕනේ. ඔවුන් බයෙන් පන්තියේ මුල්ලකට වෙලා හිටියොත් ඔවුන්ගේ තියෙන ගැටලු අපිට දැනගන්න බෑ. බලන්න මේ ඡායාරූපේ මම ඔබට දෙන්නන්නේ ඒ ගුරුතුමිය ඉතා මිත්‍රශීලී දිනහමසමෝණින් මේ දරුවා ළඟට එනකොට ඉන්නවා. මේ ආකාරයෙන් ඔබට පුළුවන් ඔවුන්ට සවන් දෙන්න. සුහදශීලී වෙන්න. ඒතර පන්ති කාමරයේ තුල ගුරුවරයා සුහදශීලීව සවන් දීලා ඔවුන්ට ඕනෑම දෙයක් අහන්න අවස්ථාව ලබා දෙන තත්ත්වයට පත් කරන්න. ඔවුන්ව නැත්තම් නිශ්ශබ්ද කරන එක නෙමෙයි අපේ වගකීම. පන්ති කාමරයේ විනාඩි 40 තුලම නිශ්ශබ්ද කරලා ඔහේ නිකන් පිළිම ටිකකට ගන්නද දෙන්නේ එක නෙමෙයි අපේ කටයුත්ත. එනිසා ඔබ හැම වෙලේම ඔවුන් සමග සුහදශීලීව ඇහුම්කන් දෙමින් විශ්වසනීයත්වයේ ගොඩනගන්න ඕන. සිසු ප්‍රතිචාර අගය කරන්න. බලන්න අත්තුස්සන් ඉන්න දරුවෝ ඔවුන් අත්තුස්සන් ඉන්නේ ඔහොම ඔක්කොම දන්නවා කියලා. ගුරුතුමිය අහන හැම දෙයක්ම ඔවුන් දන්නවා. අහන අහන ප්‍රශ්නට පිළිතුරු දෙන්න ආසයි. එහෙනම් ඔවුන්ගේ ප්‍රතිචාර ලබා ගන්න. ඒ ප්‍රතිචාර අනුව ඔබට පුළුවන් කවුද දක්ෂ කවුද අදක්ෂ මොනවද යාට අහුවෙලා නැත්තේ කියලා වටහා ගන්න. ඒකට මේන්න මේ ප්‍රතිචාර අනුව ඔබට සිසුව හඳුනා ගන්න පුළුවන්. ඒ සිසුව හඳුනා ගැනීම ඉතාම වැදගත්. මේ ප්‍රතිචාර අනුව ඔබට පුළුවන් ඊළඟ පාඩමේදී මේ දරුවාට මොකද කරන්න ඕනේ? දරුවා අඩු සාධන මට්ටමක ඉන්නවා නම් මොකද කරන්න ඕනේ? ඒ වගේම දරුවා ඉහළ සාධන මට්ටමක ඉන්නවා නම් මම ඊළඟ දවසේ ඒ දරුවාට මොකද කරන්න ඕනේ කියලා. ඒ වගේ දරුවෝ හඳුනා ගැනීම ඉතාම වැදගත් ගුරුවරයෙක් විදියට. ගුරුවරු විදියට අපි පන්ති කාමරේ පාඩම කියා දෙද්දී සරල ලෙස පාඩම සංවර්ධනය කරන්න. පාඩම පියවරවලට කුඩා කොටස්වලට කඩාගෙන ඉතාම සරල ලෙස ඔවුන්ට පාඩම ළඟා කරන්න ඕනේ. ලොකු විදියට මේ වැල් වටාරම් අදාළ නැති විදියට අපි කතා කරොත් වයස් මට්ටමට අදාළ නැති විදියට කතා කරොත් අපේ ඉගැන්වීම සාර්ථක නැහැ. ඒ නිසා අපි තාම වයස් මට්ටම අනුව ඔහුගේ විෂය අනුව සරල විදියට පාඩම කොටස්වලට කඩාගෙන ඉක කරන්න. ඒ වගේම එකවර ගොඩක් දේවල් කරන්න යන්න එපා. ඔබට අධ්‍යාපන මාත්‍යාංශයෙන් ලබා දීලා තියෙනවා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයන්. ඒතර මේ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයන් වල දීලා තියෙනවා මේ නිපුණතාවට මේ නිපුණතා මට්ටමට කොච්චරද කාලච්ඡේදය කියලා. ඒතර ඒ අනුව ඔබට පුළුවන් පාඩම අනු කොටස්වලට කඩාගෙන පාඩම සංවර්ධනය කරන්න. විනාඩි 40 තුල ඔබට පුළුවන් ඉතාම රසවත් පාඩම ගොඩනගා ගන්න. ඒ විතරක් නෙමෙයි දෘශ්‍යාධාරක භාවිත කරන්න ඕන. මොනවද දෘශ්‍යාධාරක කියන්නේ? ඇහැට පේන දේවල්. අපි ඒවා සමහරවට ත්‍රිමාන උපකරණ. සමහර වෙට ද්විමාන චිත්‍ර රූප වෙන්න පුළුවන්. මේවා දෘශ්‍යාධාරක භාවිත කරන්න ඕන. ඒතට ඒ හැම විටම දෘශ්‍යාධාරක පාවිච්චි කරපුවාම දරුවන්ට ඒ අධ්‍යාපනය ඒ ඉගෙනුම සජීවී වෙනවා. අපි හිතමු අද අපි කතා කරන්නේ ශාකයක කොටස්. එතකොට ශාකයක කොටස් කතා කරනවා නම් ශාකයක ඡායාරූපයක් පෙන්නලා එහෙම නැත්නම් ශාකයක් කළු ලෑල්ලේ හෝ සුදු පුරුවේ ඇඳලා ප්‍රකාශ කරනවට වඩා ඔබට සජීවීව ශාකයක් ගෙනී පෙන්වන්න පුළුවන්. ඒ ශාකයේ කොටස් ළමයින්ට අල්ලලා මේ ශාකයේ අතින් අත යවලා හරි පෙන්වන්න පුළුවන්. මේ වගේ සජීවී දේවල් ලං කරපුවාම දරුවගේ ඉගෙනීම් ක්‍රියාවලිය තා සාර්ථක වෙනවා. ඒ වගේම ක්‍රියාකාරී සවන් දීම සිසු ගුරු දෙපිරිසටම වැදගත්. ක්‍රියාකාරී සවන් දීම අපි හොඳින් දරුවන්ට ඇහුම්කන් දුන්නොත්
दारू गुरुवर्या කියන දේ හොඳින් එහම කල් දුන්නොත් ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලිය හරීම සාර්ථක. එතකොට අපි දරුවා කියන දේ වටහා ගත්තොත් දරුවා කිව්වොත් අපිට ඒ දේ තේරෙන්නේ නැහැ කිව්වොත් අපි ඒකට ඇහුම් ගන්න දුන්නොත් අපි නැවත ඒ පාඩමේ ඒ කොටස කරන්න පුළුවන්. අපි ඇහුම් ගන්න නොදී ඊළඟ කොටසට ගියොත් අපි අසාර්ථක. එහෙනම් අපි දරුවන් සමග ඇහුම් ගන්න දෙමින් කටයුතු කරන්න. ඒ වගේම දරුවෝ දෙක කටයුතු කරද්දී පන්ති කාමරයේදී අසමත්ීන් තිබෙනවා. අසමත්ීන් මොකට වටහා වරදින එක හොඳයි දරුවනේ. අපි තව පාරක් උත්සාහ කරමු. ඒ වරදින නිසා ඒක ඉගෙනුමක් බවට ඔවුන්ට පත් කරලා දෙන්න. වරදින්න වරදින්න ඉගෙනුම සාර්ථකයි. ඒත් ඒ පරාද වී තුලදී ඔවුන්ව ඇද වැටෙනකොට ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ ඔවුන්ව ඔසවා තබන්න. ඒ වගේම හැම ශිසුවෙකුගේම මට්ටම දැනගන්න. ඔබට එකපාරට ඒ දේ කරන්න බෑ. පන්ති කාමරේ ටික දවසක් ගත කරනකොට ඔබට දැනෙනවා එක් එක් ශිසුවාගේ මට්ටම, එක් එක් ශිසුවාගේ හැසිරීම, එක් එක් ශිසුවාගේ රුචි අරුචිකම් ඔබ වටහා ගන්න. එතකොට ඔබට පුළුවන් ඒ අනුව ඔය ශිසුන් සමග කටයුතු කරන්න. ඒ වගේම ඒ ශිසුන් ඊළඟ මට්ටමට ගෙන යාමේ වගකීම තියෙන්නේ අපි වෙන ගුරුවරුන්ට. එතකොට ගුරුවරයා ඉතා බැරෑරුම් වගකීමක් දරන පුද්ගලයේ ශිසුන් ඉන්න තත්ත්වයේම තබන එක නෙමෙයි අපේ යුතුකම ඔවුන් ඉන්න තත්ත්වයට වඩා ඉහළ මට්ටමකට ගේන එක. පන්ති කාමරයේදී මේ සාර්ථකත්වය අගය කරන්න ඕනේ. දරුවන් ඉහළට යනකොට පහළට ඇද වැටෙනකොට වෙන්න පුළුවන් දරුවන් ආදරණීය වැළඳ ගන්න පුළුවන් ගුරුවරයෙක් වෙන්න. කුඩා පන්ති කාමරවල දරුවෝ අම්මට වඩා ආදරේ ගුරුතුමිය. ඔවුන්ව වැළඳ ගන්නවා, ඔවුන්ට දක්වන ප්‍රතිචාර විඳින්න. එතන පන්ති කාමරවල ඉහළ පන්තිවලට යදි මේ හැසිරීම දක්වන්න බැරි වෙයි. නමුත් ඔබට වයස් මට්ටම් අනුව ඔබට දැනේ මේ දරුවන්ගේ ලෙන්ගතුකම. ඒ ලෙන්ගතුකම ඇති වෙන්නේ ඔබ පන්ති කාමරයේ තිබු සාර්ථක ගුරුවරයෙක් වුණොත් විතරයි. අද දිනේ මම ඔබට සාකච්ඡා කළේ ආකර්ශනීය පාඩම් ප්‍රවේශය සහ ආකර්ශනීය පාඩම් ප්‍රවේශය නිසා අපිට ඇති වෙන්නේ මොකක්ද? ඊළඟට පන්ති කාමරයේ සිසු දරු දෙරියන් සමග කටයුතු කරද්දී අපි හැසිරිය යුත්තේ කොහොමද කියන කරුණු කීපයක්. ඒතර මේ කරුණු වලට මා දන්නා තරමින් තමයි මේ කතා කළේ සහ මගේ අත්දැකීම් ඇසුරෙන් ඔබට තවත් පොතපත කියවමින් තව අත්දැකීම් බහුල ගුරුවරුන්ගෙන් අසා දැනගනිමින් ඔබට මේ ගැන තවදුරටත් අධ්‍යයනය කරන්න පුළුවන්. ස්තුතියි.